සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ආහාර විෂවීමෙන් නල්ලතන්නියේ 42 දෙනෙකු රෝහලට කෝකිල වසන්තයට ඉහළ ජන සහභාගිත්වයක් කතානායක වරයාගේ බලාපොරොත්තුව ඉදිරියේදී මට ඒ දෛවයෙන් ලබා දෙන්න මොන අවස්ථාව ලැබුණත් මහ ජනතාවට ලැබිය යුතු ඇතුවක් ලබා දෙන්න මගේ උතුකම මම ඉෂ්ට කරනවා ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට යුක්‍රේනය විකට නළුවෙකුට බාරවන ලකුණු ආහාර විෂවීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කම්කරුවන් 42 දෙනෙකු මස්කලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ ලක්ෂපාන කොටසේ ශ්‍රී මුත්තුකුමාරි අම්මාන හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයෙන් අනතුරුව බැතිමතුන්ට ලබා දුන් ආහාර විෂවීමෙනුයි කුඩා ළමයින් ඇතුළු 42 දෙනෙකු රෝහල්ගත කෙරුණේ කුඩා ළමුන් 7 දෙනෙකු කාන්තාවන් සහ පිරිමි පුද්ගලින් 35 දෙනෙකු රෝහල්ගත කළ පිරිසට අයත් වනවා ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි මස්කලිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පවසා සිටියේ අද දිනේද දිවයින පුරා සවස් කාලයේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා දිවයින පුරා සවස් කාලයේ ගෙගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා එම නිසා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාර්ණික ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සබරගමුව මධ්‍යම දකුණ ඌව බස්නාහිර සහ වයඹ පළාත්වලත් වවුනියාව සහ මන්නාරමැණ දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වර්ෂාපතන නැති වෙන්න පුළුවන් කංකස් අන්තරයේ සිට පුත්තලම ගාල්ල සහ හම්බන්තොට හරහා මඩ කනපුව දක්වා වලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කංකස් අන්තරයේ සිට කොළඹ හරහා මාතර දක්වාන මුහුදු ප්‍රදේශවල සුළං නිත දෙසින් නමන අතර දිවින වටාවන සෙසු මුදු ප්‍රදේශවල සුළං ගිනිකොන දෙසින් හෝ මිස දිශාවකින් තොරව හමනෝ සුළඟේ වේගයේ 5 කිලෝමීටර 10ත් 20ත් අතර අගයක් ගනිමින් බලාපොරොත්තු වෙනවා ගිගුරුම් සහිත වැසි ඇතෙන්ටම් ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන් එවිටෙ මුදු ප්‍රදේශ తాවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා විවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා වර්ෂාවත් සමග දැඩි ලෙස අකුණු අනතුරු සිදුවීම් කිහිපයක් පිළිබඳවද වාර්තා වනවා මුලතෙව් පුදුකුඩුරුප්පු ප්‍රදේශයේ අකුණු අනතුරු වලින් එක් අයෙකු මිය ගියා ඔහුගේ නිවස ඉදිරිපිටදී අකුණු සැර වැදී ඇත්තේ අකුණු අනතුරු අවම කරගන්න අවශ්‍ය පීවර ගන්න ඕන මේ දවස්වල අකුණු කුඹුරු වල තේවතු වල සෙල්ලම් පිට්ටනි වල ඊළඟට ජලාශ ආදි ප්‍රදේශ වල ගැවසනෝ වැඩි විශේෂයෙන්ම තමන් ඉන්න හරියට වැස්සේ නැතුණත් ගොරවන හඬ ළඟින් ළඟින් ඇහෙනව නම් තමන් අකුණට වාජනය වෙන්න තිරයකට බොහෝ වැඩි. ඒ නිසා හැකික් මලින් ආරක්ෂිත ස්ථානයකට යන්න ඕන. අපි දැන් සමහරක් වල දුවගෙන යනවා ගස්වැලට. ගස්වැලට කියන්නේ කිතා භයානකයි. මොකද ගහට වැදිලා ගහහරහා අපිට අකුණ බදින්න පුළුවන්. පොඩි අතු පැලවල් වලට, ටකරම් අඩු වලට මේවත් අනාරක්ෂිතයි. ඒ නිසා හැකික් මනට ගොඩනැගිල්ල තුලට යන එක තමයි කළ යුතු හොඳම දේ. එනත්තම් සංවෘත වාහනයක්, බයිසිකල්, කරත්, ඔරු පැදි මේ වගේ දේවල් ඉතා අනතුරුදායකයි. ඊළඟට රැහන් දුරකතන පාවිච්චි ඊළඟට විදුලි උපකරණ පාවිච්චි කරන කිට අනතුරුදායකයි. ගොරවන හර ළඟින් ඇහෙනව නම් තමන් ඉතා මේ ගැන අවධානය යොමු කරලා පීවර ගන්න මහ ජනතාවට මතක් කරනවා. මේ අතර මාස 3කට පසු වවුනියාව දිස්ත්‍රික්කයටද මේ දිනවල අධික වැසි ලැබෙමින් පවතිනවා. පසුගිය දිනවල දැඩි උණුසුම් කාලගුණ තත්වයක් වවුනියාවේ පැවතුණා. ඒ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. වැසි ලැබීමත් සමග ජනතාව ගොවිතැන් කටයුතු වල නිරත වීමටද සූදානම්ින් සිටිනවා. ITNFM සංවිධානය කරන කෝකිල වසන්තය බක්මහා උලෙල අනුරාධපුර මයිලගස් හන්දිය සිංහ සමාජ ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. මේවර විටත් විශාල ජනතාවක් අවුරුදු උත්සවය සමග එක්ව සිටිනවා. එහි තවත් තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත අසංක සතර සිංහ. ITNFM කෝකිල වසන්තය 2019 අපි රජ රටට අරගෙන එන්නේ මෙවර රජ රට මයිලගස් සන්ධිය සුපර් ගෑන් ක්‍රීඩාංගණයටයි අපි අරගෙන එන්නේ අද උදෑසන පාපදි ධාවන තරඟයේ මැරතන් ධාවන තරඟයේ නනතුරුව මේවන විට මේ ක්‍රීඩා පිටිය තුළ අවුරුදු ක්‍රීඩා සහ ජන ක්‍රීඩා රාශියක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඔබ දන්නවා රජ රටට වැව්බැදි රාජ්‍යයට වීර මිනිසුන් බිහි කරපු මේ රාජ්‍යයට හොඳටම අවුරුදු දැනෙනවා ඉතින් අවුරුද්දේ උණුසුම තාම මැකී ගිහිලා නැහැ කියලා කියන්න හොඳම සාක්ෂිය තමයි අද දවසේ කෝකිල වසන්තය
ස්වාධීන රූපවාහිනී නරඹන ඔබට ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබ ඉන්නේ අනුරාධපුරේ නම් අනුරාධපුරේට යාබදව නම් රජ රට නම් ඔබට පුළුවන් මයිලගස් සංදිය සුපර් ගෑන් ක්‍රීඩාංගණයට ඇවිල්ලා මේ ලංකාවේ ලොකුම අවුරුදු උත්සවයේ මේ අත්දැකීම සුපිරි අත්දැකීම විඳ ගන්න මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් අසංක සතරසිංහ අනුරාධපුර මයිලගස් සංදිය සුපර් ගෑන් ක්‍රීඩාංගණයේ සිට කෝකිල වසන්තය සමග එක්ව සිටින සියලු දෙනාට සහභාගී වීම සඳහා තරඟයේ සෞරසක්ම සංවිධානය කර තිබෙනවා. කෝකිල වසන්තය තම ප්‍රදේශයට ලැබීම පිළිබඳ ප්‍රදේශවාසීන් දැඩි සතුට පළ කරනවා. ITN ආයතනයේ විසින් මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන එක ගැන මේ ගොඩක් සතුටු වෙනවා. ගොඩක් ඉසුරුදි මේ වගේ දෙයක් සංවිධානය කරාට අපේ නගරයට එනවා. අපිට සෙල්ලම් කරන්න මේ අපේ පොඩි දරුවන්ට ක්‍රීඩා කරන්න පුළුවන්කමක් ලබා දීම ගැන ඔබලා ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. දවසක් හරි සතුටෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මේක මං හිතන්නේ ITN කරන්න ඕ මේ මහඟු ක්‍රියාවලිය වෙනුවෙන් මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි ITN අවුරුදු උත්සවේ එනකම්ම බලාගෙන හිටියා. ඉතින් දැන් අද තරඟ වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට අද තමයි අවුරුදු කියලා හිතෙනවා. ඉතින් අපි හැමදාමත් ITN එක අපි හොයාගෙන අපි එක ගැන ගොඩාක් සතුටුයි. ගොඩාක් ස්තුතියි ඔයගලන්ට. මේ අතර වික්‍රමසිංහපුර නුගසවන ක්‍රීඩා සමාජයේ 27 වන වරටත් සංවිධානය කළ බක්මහා උළෙල නුගසවන ක්‍රීඩා පිටියේදී අද පැවැත්වෙනවා. කඩුවෙල මහනගර සභාවේ විපක්ෂ නායක ප්‍රේම රංජිත් පෙරේදා මහතාගේ උපදෙස් පරිදි එය පැවැත්වෙන්නේ. ජන ක්‍රීඩා රසක් අද දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද රාත්‍රියේ ජනප්‍රිය ගායන තරු රසකගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි. මුළු රටම අවුරුදු සිරින් නැහැවී යද්දී විදේශගත ශ්‍රී ලාංකිකයන්ද හෙළ සිරිතට මුල් තැන දෙමින් අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත සිංහල සමාජයේ මගින් සංවිධානය කරන අලුත් අවුරුදු සැමරුම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට තොරතුරු ගෙනෙන්නේ ආසිරි බණ්ඩාර. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත සිංහල සංගමයේ මගින් පවත්වාගෙන යන ලබන බ්‍රිස්බේන් සිංහල පාසලේ වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවයේ මෙම ස්ථානයේදී පැවැත්වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සිරිතට මුල් තැන දෙමින් ජන ක්‍රීඩා විනෝද ක්‍රීඩා රසක් සමගින් මේ දරුවන් අද දවසේදී මෙම ස්ථානයේ අවුරුදු උත්සවය සමරන්නට එකතු වී සිටිනවා. විශේෂ කාරණේ තමයි සිංහල පාසලේ දරුවන්ට දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙනා වූ සහයෝගය නිසා වෙන්න ඔවුන් ශ්‍රී ලංකාවෙන් හැතක්ම දහස් ගණනක් දුර සිටියා අපේ එකම රැකගෙන අනාගතයේ මූණ දෙන්නට සුදුසු පුරවැසියන් බවට පත් වෙලා සිටින බව අපට කියන්න සතුටුයි. එවගේම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වුණත් විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ගැන කතා කරනකොට ඔලි දෙකලිය පංචකලිය වැනි ක්‍රීඩා අද දවසේදී මෙම ස්ථානයේදී අපට දැක බලා ගන්නට ලැබුණා. ආසිරි බණ්ඩාර බ්‍රිස්බේන් නුවර. ඉටු කරගත නොහැකි වූ බලාපොරොත්තු රැසක් මේ වසරේදී ඉටු කර ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. අද උදෑසන කතානායක කරු ජයසූරිය මහතා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිබුල් කුඹුරේ විමලධම්ම ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාත්‍ය ඇමතු කතානායකවරයා කියා සිටියේ රටේ ජනතාව වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් සහ යුතුකම් මේ प्रधान මේ රටේ ප්‍රජාතන්ත්‍රයේ ආදර්ශාකන්ද යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න මේ රටේ මහ ජනතාවට ලැබිය යුතු ඇතිවල් ලබා දෙන්න මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂය සතු ඇති බව අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා.
කහටගස්ති කෙළිය කුකුලෑව ගම්මානයේ ඉදිවන නිවාස ව්‍යාපෘතියක් සඳහා ප්‍රතිලාභී පවුල් වෙනුවෙන් සිමෙන්ති සහ මුදල් ආධාර බෙදා දීම පසුගියදා සිදු වුණා. ඒ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ව්‍යාපෘතියට නිවාස 30ක් ඇතුළත් වෙනවා. මෙම අවස්ථාවට කහටගස්ති කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ තිලකරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය තුනන් අපේක්ෂක හොයාගන්න කිසිම අමාරුවක් නැහැ. අපිට පේන්නේ ඒ අයට තමයි ඒ අමාරුව තියෙන්නේ. මොකද මේ රටේ පුරවැසිභාවයේ තියෙන පුද්ගලයෙක්වත් තාමත් ඒකට හොයාගන්න බැරි වෙලා තිනවා. ඒ කට්ටිය ආනයන කරලා අපේක්ෂකයෙක් තමයි දැනට නම් කරලා. තාම මේ ආනයන කරපු කෙනාට පුරවැසිභාවයවත් අයින් කරගන්න බැරි වෙලා තිනවා. එක්සත් ජාතික පක්ෂයට ඒ වගේ අපහසුතාවයක් නැහැ. ආනයන කරන්න අවශ්‍ය නැහැ. අපේක්ෂකයෝ අපිට අපේ පක්ෂය තුලම ඒ අවශ්‍යතාවයට ජනතාව අපේක්ෂා කරන අය ඕන තරම් ඉන්නවා. ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පස්සේ ජනතාව ඉල්ලන ප්‍රේක්ෂකයව පීඒ කලට වේලාවට හරියට අපි ඉදිරිපත් කරන්න. අපිට කිසිම වෙනත් රජයකින් මේ වගේ ගම්මානයක් අපිට ලැබිලත් නැහැ, ලබා දුන්නෙත් නැහැ. ඒ වගේම අපේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙම දිරිඳු පවුල් 30ක් වශයෙන් අපි සියලු දෙනාම සතුටින් මේ මොහොතේදී බාරගත්තා. ඒ දේ අපට මේ සාර්ථකව කරගැනීමට අපේ හැකියාව උත්සාහය අපි දරනවා. ඇත්තෙම කරගන්නවා අපි. වසර 30කට අධික කාලයක් තම ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිව සිටි උතුරේ ජනතාවට ඉඩම් ඔප්පු බහර දීම සිදු වුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉඩම් ඔප්පු බහර දීමේ උත්සවය පැවැත්ුණේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. වවුනියාව මන්නාරම යාපනය මුලතිව් හා කිරිනුච්චයන ප්‍රදේශවල යුද හමුදාව නිදහස් කළ ඉඩම්වල මුල්ලයිතිකරුවන් වෙත ඔප්පු ප්‍රදානය කෙරුණා. ඒ අනුව උතුරේ යුද හමුදාව සතුව පැවති ඉඩම් ඔප්පු 22ක් අයිතිකරුවන් වෙත බහර දීමට කටයුතු කළා. වත්මන් රජයේ කිසිදු කුමන්ත්‍රණයකින් පරාජය කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දශක 3ක මාතර කතාව නම් වූ ඡායාරූප ප්‍රදර්ශනය අද උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී එම අවස්ථාවට දකුණු පළාත් හිටපු මහාමැති එච්.ඩී. සිරිසේන මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් රසක් එක්ව සිටියා. ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි. හෙට දිනේ මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලලා විශේෂ උත්සවයක් රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඒ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලලා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත මංගල සමරවීර කෘතිය එළිදැක්වීමද සිදුවනවා. දශක තුනක දේශපාලන ගමන් මඟ පිළිබඳව ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසිනි. ඡායාරූප ප්‍රදර්ශනයේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය කිසිදු කුමන්ත්‍රණයකින් පරාජය කළ නොහැකි බවයි. බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දින 52ේදී අපි පෙන්නවා කොයිතරම් බලවත් අය කුමන්ත්‍රකාරී ලෙස අපේ බලය දැහැගන්න හැදුවත් ඒ කුමන්ත්‍රයට විරුද්ධව ඍජුව කටයුතු කරපු කෙනෙක් හැටියට මම යලිවතාවක් කියනවා. කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණයෙන් පස්සේ මහාමැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඒ කටයුත්ත කාටවත් නවත්තන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කර සිටියා. අතවසෙන් මේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවලා තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන්න පුළුවන් කෙනා කවුදයි කියන දේ සම්බන්ධයෙන් මේ වෙලාවේ කතිකාවක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපි ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව කෘතියාධිකාරී මණ්ඩලයේ මතය අනුව අපේ ශාඛා සමිතිවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය අනුව අපි අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පත් කරගෙන මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදී එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයාට ලබා දෙනවා.
යකල වීදිවත්ත ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියේදී මෙම නෝට්ටු තොගය අත්අඩංගුවට ගැනුණා. පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ව්‍යාපාරික කටයුතු සඳහා මෙම මුදල් රැගෙන යන බවයි. ඔවුන් වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරුණා. සුන්දර කලපුවක් අපද්‍රව්‍ය වලින් අසුන්දර වන ආකාරය පිළිබඳ සටහනක් මේ. කැලිකසන වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට නම් අප සියලු දෙනාගේම සිතුවිලි වෙනස් කරගත යුතුම වනවා. දිනපතා මාධ්‍ය හරහා මෙන්ම මගතුටේ දැන්වීම් වලින්ද ජනතාව කෙතරම් දැනුවත් කළත් තවමත් කැලිකසල තැන තැන විසිකර යාමේ සිදුවීම් ඕනතරම් දැකගත හැකි. ත්‍රිකුණාමලයේ වරාය අපට ප්‍රදේශයේ මේ තත්ත්වය නොඅඩුවම දක්නට ලැබෙනවා. ත්‍රිකුණාමලයේ යනු ස්වභාවයෙන්ම පිහිටි සුන්දර වරායක්. වරාය සහ කලපුව පරිසරයට ඉතා සුන්දර අලංකාර බවක් එක් කර තිබෙනවා. නමුත් ජනතාවගේ නොසලකින්න හේතුවෙන් වරාය හා අවට පිහිටි කලපුව මේවන විට විනාශයට පත්වෙමින් තිබෙනවා. පරිසරය අපවිත්‍ර කරන්න එපා යැයි දැන්වීම් පුවරු කෙතරම් සවි කර තිබුණද සුන්දරත්වයේ දකින්නට එන බොහෝ දෙනා ප්ලාස්ටික් බෝතල් ටින් සහ වෙනත් අපද්‍රව්‍ය කලපුවට විසි කර දමන්නේ කිසිදු තැකීමකින් තොරවයි. ප්‍රදේශය අපවිත්‍ර වීම හේතුවෙන් ඒ අපට දැඩි දුර්ගන්ධයක් පවතිනවා. එමෙන්ම දැඩි අප්‍රසන්න දර්ශනයක් දැකගත හැකි. සුන්දර කලපුව සහ එම ප්‍රදේශය රැකගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු අතරම ජනතාවටද දැඩි වගකීමක් පවතින බව අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවේ. උත්සව සමයේ මගේ ජනතාවගේ වැඩි ඉල්ලුමක් සමග ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම රුපියල් මිලියන 100 ඉක්මවා ඇති බව ළංගම කාර්ස්ත්‍රාන් හා සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා පවසනවා. උත්සව සමයේ 12 සහ 11 දිනවල දැඩි මගේ ඉල්ලුමක් සමග ශ්‍රීලංකාව මාර්ග ලේකන ආදායම නැත්නම් ආදායම මිලියන 100 සහ මිලියන 101 දක්වා තත්ත්වයට නැගුණා. ඒක ප්‍රධානම හේතුව උනේ අපි සාදේශීය සේවාවන් දුර්වල නොකර කොළඹ සිට මගේ ජනතාව ගම්මන කරගෙන මේ දෙකේම උදායම් පස්සම රැකිච්ච නිසා අපේ ආදායම වැඩි වෙනවා. තව හේතුවක් වෙනවා වගේම වැඩි වීම ති බලාපොරොත්තු වෙනවා ඉදිරි ඉරිදා සහ සමුදා දිනයන් වල මිලියන 95 100 අතර ප්‍රමාණයකට අපේ ආදායම ලැබෙයි කියලා. प्रदेश पुरावस्तु सेवीमे अरमुनिन कैनीम करमिन सिटी सेक्करुवन हाय दिनकु अतरंगुट गनीमट होरुपतान पुलिसिय समत्तुना एयतुलु तवत् पुवत् किहिपयक् केटियेन දෙහිවල ප්‍රදේශයේදී පසුගිය තුන්වනදා වෑන් රථයක් සොරකම් කිරීමට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. සැකකරු අපරාධය සිදු කළ ආකාරය අසල තිබූ වෙළඳසැලක සවි කර ඇති CCTV කැමරාවක සටහන් වී තිබුණා. සැකකරු පිළිබඳ තොරතුරු ඇතනම් දෙහිවල පොලිසියට දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. වසරකට එක් වතාවක් පමණක් මල් හට ගන්නා ඉඹුල් ශාකේ මල් පිපී ඇති අයරු වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරනා ජනතාවට දැක ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ වසන්ත සමය උදා වීමත් සමගයි මෙම ගස්වල මල් පිපීම සිදුවන්නේ. කලුතර නාගොඩ මන්සන්දියේ ආසන්නයේ දිගින් අඩි 15ක පමණ පිබුරෙකු සිටියදී අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. අනතුරුව බතරමුල්ල වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු පිබුර රැගෙන යාමට පියවර ගැනුණා. මෙවර සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව උතුරු පළාත් ගොවි ජනතාව පවසනවා. වියස්වනු වියලීම සඳහා රජයෙන් ග්‍රාමීය මට්ටමේ වීකමත් ඉදිකිරීමට පියවර ගැනුණා. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාමඩුව ඇටමගස්කඩ මඩුකන්ද උලුක්කුලම ඉරටපෙරිය කුලම අලගල්ල ආදී ප්‍රදේශවල වීකමත් 20කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබෙනවා. එක් කමතක් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2ක්. කමත් ඉදිකර දීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කර සිටිනවා.
මේ ගමේ ඉන්නවා ගොවියෝ 450 500ක් ටිකිට්ටු වෙන්නේ. ඉතින් අක්කරත් ඒ සාපේක්ෂව කරලා තියෙනවා. ඊටත් වැඩි හොඳට අස්සන්නක් තියෙනවා මේ සැරේ. මේ කමත අපිට ප්‍රතිසංස්කරණය කරලා අලුතෙන් හදලා දීලා ගොවි සංවිධානය කරේ ලොකු දෙයක්. අපිට මේ කමත හදලා දුන්න එක සන්තෝෂයක්. ඒින්ද මේක කිසිම මේකක් නැතුව අපි මෙවලා වී ගොවියෝ වේලා ගන්නවා. කන්න දෙකක් වේලනවා. කමත හදලා දෙන්න වාට බොහොම පිං. දැන් පුවත් කිහිපයක් ලොඩින්. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ එනගැසූ මහසිකුරාදා දිනයේ සමරමින් ගල්ලේ ජනතාව මහ පාස්කු මංගල්‍ය ගල්ල සමනලපාලන මුද්දානේදී සමරීමට කටයුතු කළා. ගල්ලේ කිතුණු පදනම සංවිධානය කළ මෙම උත්සවය දින 3ක් පුරා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව මෙම උත්සවය 21 වෙනිදා පාස්කු මංගල්‍යෙන් අවසන් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඌරුපොක්ක ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් ඌරුපොක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සවයේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ගැමි ගෙදරක්ද සකස් කර තිබුණා. කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ අපි තරුණ සංවිධානයේ වාර්ෂිකව සංවිධානය කළ එකමුතු වසන්ත උදානිය බක්මහ උළෙල පින්තාලියේදී පැවැත්ුණා. සාම්ප්‍රදායික ජනක්‍රීඩා රැසකින් මෙම බක්මහ උළෙල වර්ණවත් වුණා. ප්‍රදේශයේ විශාල ජනතාවක් මේ සඳහා එක්ව සිටියා. ක්‍රීඩා පුවතක්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 10කින් ජයග්‍රහණය කිරීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. කොල්කටාහි පැවති තරගයේ කාසිය වාසිය දිනු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමු පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 213ක් රැස් කළා. එහිදී විරාට් කෝලි පන්දු 58කදී ශතකයක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් වෙමින් මොයින් අලි ලකුණු 66ක් ඉනිමට එක් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ ලබා ගත හැකි වුණේ කඩුලු 5ක් දැවි ලකුණු 203ක් පමණයි. කොල්කටා කණ්ඩායමේ මුල් පෙළ පිටිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉන්පසුව පිටියට පිවිසි ඇන්ඩ්‍රි රසල් සහ නිතිෂ් රාණා පස්වෙනි කඩුල්ල සඳහා ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුවා. ඇන්ඩ්‍රි රසල් පන්දු 25කින් වේගවත් ලකුණු 65ක් රැස් කළා. ඊට 6 පහරවල් 9ක් ඇතුළත් මෙම තරග ජයග්‍රහණයත් සමග රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවන විට තරග 9කට සහභාගී වී ජයග්‍රහණය කිරීමට සමත් වෙත්තේ තරග දෙකක් පමණයි. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන. සුබ දවසක්. www.ipnnews.lk